අයිබෝන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ 15 වෙනි කොටස සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. අපි මීට කලින් තිබුණු පාඩම්වල බොහෝ විස්තර සාකච්ඡා කළා. මේ පාඩමේදී ආගමික සහනශීලී භාවය පිළිබඳවත් ජේති ස්ථානවලට ගරු කිරීමත් පිළිබඳවයි සාකච්ඡා කරනු ලබන්නේ. ඉතින් අපි මේ පාඩමේ තියෙන විස්තර මොනවද කියලා බලමු. අපිට මොනවද අවධානය යොමු කරන්නට තියෙන කරුණු කියලාත් අපි අවධානය යොමු කරමින් මේ පාඩම් සාකච්ඡාව සිදු කරමු. සමකාලීන අන්‍යාගමික විශ්වාස කෙරෙහි දැක් වූ සහනශීලී ආකල්පයේද බුදුදහම ශීක්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනය ව්‍යාප්ත වීම සඳහා ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු කාලයේදී අනිත් ආගමික විශ්වාස කෙරෙහි දක්වපු සහනශීලී ආකල්පය හේතුවක් වුණා. බුද්ධකාලීන ඉන්දියාවේ චේති යන නමින් හැඳින් වූ පූජා ස්ථාන විශේෂයක් විය. බුදුරජාණන් වහන්සේගේ කාලේ චේති කියන නාමයෙන් හඳුන්වපු පූජා ස්ථාන විශේෂයක් තිබිලා තියෙනවා. මෙම ස්ථානයන් දෙවොල් වශයෙන් හෝ මිනිසුන් විසින් පූජා පවත්වන ස්ථාන වශයෙන් හෝ පවතින්නට ඇත. දෙවොල් වශයෙන් කිව්වේ දේවාල විදිහට. මේ ස්ථාන දේවාල විදිහට හෝ මිනිසුන් විසින් පූජා පවත්වන ස්ථාන විදිහට පැවතිලා තියෙනවා. මේ චේතිය කියන ස්ථාන, චේති ස්ථාන බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පැවතුණු විශේෂ ස්ථානයන් කිහිපයක් දෙවොල් එහෙම නැත්නම් චේති ස්ථාන කියලා හඳුන්වනවා. බහුපුත්තක චේතිය පිළිබඳව උදාන පාළි අටුවාවේ විස්තර වේ. බහුපුත්තක කියන චෛත්‍ය ගැන චේතිය ගැන බහුපුත්තක චේතිය ගැන උදාන පාළියේ විස්තර සඳහන් වෙනවා. උදාන පාළියේ විස්තර සඳහන් වෙනවා අපි කියපු චේතිය කියන පූජනීය ස්ථාන අතරින් එකක් පිළිබඳව. ඒ අනුව එය හොඳට වැඩුණු නුගගසකි. බහුපුත්තක චේතිය කියන්නේ හොඳට වැඩිච්ච නුගගසක්. එහි වසන්නා වූ දේවතාවාට පූජා පවත්වා දරුවන් ප්‍රාර්ථනා කිරීම එකල මිනිසුන්ගේ සිරිතක්ව තිබිණි. බහුපුත්තක චේතිය කියන ස්ථානය ගැන කියවෙන උදාන පාළි විස්තර අටුවාවේ අටුවා විස්තරයට අනුව පේන්න තියෙන්නේ මේ බහුපුත්තක චේතිය කියන්නේ විශාල නුගගහ. දරුවන් ප්‍රාර්ථනා කිරීම සඳහා මේ නුගගසට දේවතාවාට මේ නුගගහට අරගත්ත දේවතාවාට විවිධ පුද පූජාවන් පවත්වපු බවක් අපිට දකින්නට තියෙනවා. මල්ලවරුන්ගේ මකුට බන්ධන චේතිය කුසිනාරා නුවර වාසීන් විසින් පුද පූජා පැවැත්වූ ස්ථානයකි. මල්ල රජවරුන්ගේ මකුට බන්ධන කියන චේතිය චේති ස්ථාන දෙකක් අපිට මුණගැහෙනවා. මේ වෙද්දි බහුපුත්තක චේතිය උදාන පාළියේ පිළිබඳව සඳහන් වෙනවා විස්තර. ඊට පස්සේ තවත් සඳහනක් තියෙනවා මල්ලවරුන්ගේ මකුට බන්ධන චේතිය කියන පූජා ස්ථානයේ. මෙම චේතිය වන්දනාව හා විශ්වාසයේද ආර්යයන් ඉන්දියාවට පැමිණි මුල් කාලයේ සිටම පැවති ආගමික විශ්වාසයක් විය. මේ කියන මකුට බන්ධන කියන චේති ස්ථානයට වන්දනාපමාන කිරීම, ඒ පිළිබඳව ආගමික වතාවත් සිදුවීම ආර්යයන් ඉන්දියාවට මධ්‍යආසියාවේ ඉඳලා ආපු විශේෂ පිරිස. අපි වෙන පාඩම්වලදී මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් මේ ආපු අය මුල් කාලේ ඉඳලම මේ කියන චේති ස්ථානයට මකුට බන්ධන කියන චේති ස්ථානයේ පූජාවන් පවත්වලා තියෙනවා. බුදුරදුන් මෙම පැරණි ඉන්දියානු විශ්වාසයන් හෝ එම පූජා ස්ථාන හිලා දෙක නැත. මේ පැරණි ආගමික ස්ථාන හෝ ඒ ආගමික ස්ථාන ඇසුරු කරමින් සිදු කරපු
ආගමික වතාවත් පිළිබඳව බුද පූජා පිළිබඳව බුදුරජාණන් වහන්සේ හෙළා දැකීමක් කරලා නැහැ. ඒවා කෙරෙහි උන්වහන්සේ සහනශීලී ආකල්පයක් දැක්වූහ. මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැක්වූ ආකල්පයේ සහනශීලී ආකල්පයක්. එහි වරද වැරදි සහගත තැන් තිබිය හැකි. ඒ නමුත් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කල්පනා කරලා වරදක් තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කර ගැනීම සඳහා මඟ පෙන්වීම කරනවා. ඒ හෙළා දකිමින් ඒ පිරිස් ආගමික කණ්ඩායම් පීඩාවටපත් කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිත නොවේ. එම ස්ථාන බුදුරදුන්ගේ සිත් වූයේ එම ස්ථාන බුදුරජාණන් වහන්සේගේ සිත් ගත්ත ස්ථාන. පිරිනිවන් පෑමට ආසන්න සමයේ එක් දිනක පෙරවරුෙහි විශාලානුවර පිනුත් සිංහා හැසිර පෙරවරුෙහි විශාලානුවර පිනු සිංහා හැසිර පස්වරුවේ අනද හිමියන් සමග බුදුරජාණන් වහන්සේ ටාපාල චේති ස්ථානයට වැඩම කළහ. එහිදී උන්වහන්සේ මේ වගේ ස්ථානවලට බුදුරජාණන් වහන්සේ සිත් ඇලුම් කළා. බුදුරජාණන් වහන්සේගේ සිත පවා ඇලුම් කරපු ස්ථාන තිබුණා. ආගමික මේ වශයෙන් වටිනාකම් තිබුණු ස්ථාන තිබුණා. ඒ වගේ අවස්ථාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අසන්න කාලෙදි එක දවසක් පෙරවරු කාලේ විශාලා නුවර විශාලා මහ නුවර පිඬුසිඛා වැඩම කරලා ආනන්ද හාමුදුරන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ ටාපාල කියන චේති ස්ථානයට වැඩම කළා. ඒ ටාපාල කියන චේති ස්ථානයට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ආනන්ද වේසාලිය රමණීයයි. ගෞතමක චේතිය, බහුපුත්තක චේතිය, සත්තම්බක චේතිය රමණීයයි. චාපාල චේතිය රමණීයයි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර දිනක් පිඬුසිඟා වැඩම කරලා සවස් කාලයේදී අනද මහරහතන් වහන්සේ සමග චාපාල කියන චේති ස්ථානයට එනවා. චේති ස්ථානයට ඇවිල්ලා ඒ ස්ථානයේදී මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ආනන්ද වේසාලිය රමණීයයි. ගෞතමක චේතිය, බහුපුත්තක චේතිය, සත්තම්බක චේතිය රමණීයයි. චාපාල චේතිය රමණීයයි. මේ විදිහේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ ස්ථානයේ පවතිනා වූ රමණීයත්වය බුදුරජාණන් වහන්සේ ඒ කෙරෙහි දක්වපු ආකල්පය මේ තුළින් අපිට පේනවා. බුදුරජාණන් වහන්සේ රමණීය බව ප්‍රකාශ කරපු ස්ථාන විශාලා මහනුවර රමණීයයි, ගෞතමක චේතිය, බහුපුත්තක චේතිය, සත්තම්බක චේතිය, ඨාපාල චේතිය කියන මේ ස්ථාන රමණීය බව බුදුරජාණන් වහන්සේ වරක ප්‍රකාශ කරලා තියෙනවා. යනුවෙන් එම ස්ථානවල පැවති රමණීයත්වයේ අගය කළ බව පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ පරිනිබ්බාන සූත්‍රය කියලා. ඉතින් පරිනිබ්බාන සූත්‍රයේ මේ විස්තරය අන්තර්ගත වෙලා තියෙනවා. ඔබට පුළුවන් අධ්‍යයනය කරලා බලන්නට. චාපාල චේතියේ රමණීයත්වයේ දුටු උන්වහන්සේට මීට පෙර අවස්ථාවලදී තමන් වහන්සේගේ සිත්ගත් ඒ අනෙක් චේතියන් ගැන සිහිත නැගී මෙසේ සඳහන් කරන්නට ඇතැයි සිතිය හැකි. චාපාල චේතිය කියන ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ අනිත් ස්ථානයන් පිළිබඳවත් උන්වහන්සේගේ සිතට නැගෙන්නට ඇත. ඒ නිසා මේ වගේ ප්‍රකාශයක් උන්වහන්සේ විසින් ප්‍රකාශ කරන්නට ඇත. මිනිසුන් රැස්වන ස්ථානවලට ගොස් ධර්මයේ දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිතකි. ඒ අනුව මෙම චේතියවලටද වැඩමවා එහි බිලි පූජා සඳහා පැමිණි ජනතාවට බුදුරදුන් දහම් දෙසන්නට ඇත. මිනිස්සු රැස්වන ස්ථානවලට වැඩම කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිතක් වුණා. ඒ වගේ වැඩම කරපු ස්ථාන අතර චේතිය කියන ස්ථානවලටත් ආගමික ස්ථානවලටත් විශාල වශයෙන් අනුගාමිකයින් පැමිණෙනවා. ඒ පිරිස් වලට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බොහෝ විට ධර්ම දේශනා ආදී පවත්වමින් නිවැරදි දර්ශනය ලෝක යථාර්ථය අවබෝධ කරවා දීමට කටයුතු කරන්නට ඇති. අපරිහානීය ධර්ම දේශනා කරන බුදුහු වජ්ජීන් පෙර පටන් චේතිය පූජාව කරන බවත් එය ඔවුන්ගේ
නොපිරිහීමට හේතුවක් බවත් සඳහන් කරති. අපරිහානීය ධර්ම පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ වජ්ජීට වජ්ජී ජනපදයේ හිටපු අය පිරිහෙන්නේ නැතිවෙන්නට එක කාරණයක් කියනවා. පෙරපටන් පැවති චේතිය ස්ථානවලට පුද පූජා පැවැත්වීම, පෙර සිට පැවතගෙන එන ආගමික චාරිත්‍ර ඇතුළත් චේතිය පූජාව සිදු කිරීම නිසා වජ්ජීන් පරාජයට පත් කරන්නට නොහැකි වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙම චේතිය පූජා වැනි චාරිත්‍ර පෙරපටන් පැවති සමාජ සිරිත් හැටියට පිළිගත් බුදුහු ඒවා කෙරෙහි සහනශීලී ආකල්පයක් දැක්වූහ. මේ ස්ථාන අතීතයේ ඉඳලම සමාජ සිරිත් විරිත් අනුව ආගමික වතාවත් සිදු කරපු ස්ථාන. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ස්ථාන කෙරෙහි හෙලා දැකීමේ ස්වභාවයක්, හෙලා දැකීමක් කිසිම අවස්ථාවක සිදු කරලා නැහැ. මේ ස්ථානවලට සහනශීලී ආකල්පයක් බුදුරජාණන් වහන්සේ දරලා තියෙනවා. එනිසා උන්වහන්සේට ධර්ම ප්‍රචාරක කටයුතු පහසු කරගන්නට හැකි වුණා. අනුගාමිකයින් විශාල වශයෙන් අතීතයේ ඉඳලා ඒකරාශි වෙච්ච ස්ථාන තමයි මේ චේතී කියන ස්ථාන. ඒ චේතී ස්ථාන උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්ම සන්නිවේදන කාර්ය, ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරලා තියෙනවා. සහනශීලී ආකල්පයක් ඒ ස්ථාන කෙරෙහි දක්වලා තියෙනවා. එහෙත් පුද්ගලයාගේ හෝ සමාජයේ ආරක්ෂාව සඳහා පිහිට සඳහා මේවා ප්‍රමාණවත් නොවන බවත් උන්වහන්සේ පෙන්වා දී ඇත. පුද්ගලයාගේ හෝ සමාජයේ ආරක්ෂාව සඳහා පිහිට සඳහා මේ කියන චේතී ස්ථාන පමණක් ප්‍රමාණවත් නොවන බව බුදුරජාණන් වහන්සේ නිතරම පැහැදිලි කරලා තියෙනවා. පර්වත, කැලෑද, ආරාම, ගස්, චෛත්‍ය යන දේ බොහෝ සෙයින් බොහෝ ජනයා සරණ කොට ගත්හ. එහෙත් මේ කිසිවක් බය රහිත නොවේ, උතුම්ද නොවේ. පර්වත, කැලෑ, ආරාම, ගස්, චෛත්‍ය ස්ථාන කියන මේවා බොහෝ දිනෙක සරණ ගිහිල්ලා තියෙනවා. බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහෝ පර්වත, කැලෑ, ආරාම, ගස්, චෛත්‍ය ස්ථාන මිනිසුන් විසින් බය නැති කර ගැනීම සඳහා සරණ යන ස්ථාන. ඒ විදිහට ඒ ස්ථාන සරණ ගියත් බිය නැති වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ කිසි සරණයකට පැමිණ දුකින් මිදීමට නොපිළිවෙනයි උන්වහන්සේ පෙන්වා දුන්නා. මේ කියන එකකටවත් දුක නැති කිරීමේ ශක්තියක් නැහැ. යම් කිසි සහනශීලී ආගමික ප්‍රතිපත්තියක්, ආගමික වතාවතක් සිදු කිරීමක් පමණයි දුකෙන් නිදහස් වීම සඳහා නම් අනිවාර්යයෙන්ම ධර්මාවබෝධයට පත් විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ 15 වෙනි කොටස. ආගමික සහනශීලීතාවය, චේතී ස්ථානවලට ගරු කිරීම කියන කොටස් වලට අදාළ තොරතුරු සාකච්ඡා කළේ. බුදුරජාණන් වහන්සේ ආගමික සහනශීලීත්වය අනුව කටයුතු කළ චේතී ස්ථාන පිළිබඳ දැක්වූ ආකල්පය පිළිබඳව විස්තරයක් කරන්න. චේතී ස්ථාන අතීතයේ භාරතයේ පැවතුණු බොහෝ පිරිස් ඒකරාශී වූ, බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසාවට ලක් කරන්නට යෙදුණු, බුදුරජාණන් වහන්සේගේ පවා අවධානයට යොමු වෙච්ච අවස්ථාවක් විදිහට ආගමික ස්ථාන විදිහට සැලකිය හැකිය. එම ස්ථාන පිළිබඳව චේතී ස්ථාන පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා ප්‍රශ්නයක් අපිට කියන්නට පුළුවන්කම තියෙනවා, අපිට ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ අවස්ථාවක් යෙදුනොත් අපිට මේ පාඩම ආශ්‍රය කරගනිමින් අපි සඳහන් කරපු චේතී ස්ථාන, චේතී කියන්නේ මොනවද, බහුපුත්‍ර චේතිය, මකුට බන්ධන චේතිය මල්ලවරුන්ගේ, ඊට අමතරව අපි සඳහන් කළා චාපාල චේතී ස්ථානි, ඊට පස්සේ අපි කතා කළා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු
ගෝතමක චේතිය, බහුපුත්තක චේතිය, සත්තම්බක චේතිය, චාපාල චේතිය කියන ස්ථාන පිළිබඳව. මේ ස්ථාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ පරිනිබ්බාන කියන සූත්‍ර දේශනාවේදී. අපරිහානීය ධර්ම අනුගමනය කරමින් කටයුතු කරන පිරිස පිළිබඳව අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේ මේ චේතිය පූජාව පවත්වන පිරිස පිරිහීමටපත් නොවන බව සඳහන් කළ අවස්ථාවක් ගැන සඳහන් වේ. එම අවස්ථාව කුමක්ද? බහුපුත්තක ආදී චෛත්‍ය ස්ථාන, එවැගේම වේසාලි විශාලා මහනුවර වජ්ජීන්ගේ ඒ පූජාව ගැන අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආගමිකමය වශයෙන් සහනශීලී ආකල්පයකින් මේ චේතී ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළත් උන්වහන්සේ දේශනා කරනවා පුද්ගලයාගේ හෝ සමාජයේ ආරක්ෂාව සඳහා පිහිට සඳහා මේ ස්ථානවල සම්පූර්ණ දායකත්වයක් ලැබෙන්නේ නැහැ කියලා. පර්වත කැලෑ ආරාම ගස් චෛත්‍ය කියන මේවත් සරණ ගියාට ඒ තුළින් දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපි මේ දහම් පාසල් අවසාන විභාග පාඩම ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් සිටින්නේ. අනිකුත් පාඩම් වලට අදාළ පොත්වලට අදාළ පාඩම් මෙවෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවනුත් අපි ආරම්භ කරලා තියෙනවා. පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව තුළින් මේ සාකච්ඡාව කරන්නේ. අපේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්නට කියලාත් ඔබට සිහිපත් කරනවා. bell icon එකක් තියෙනවා. subscribe button එක එබුවට පස්සේ bell icon එකක් එනවා. bell icon එකත් ඔබන්න. එතකොට ඔබේ දුරකථනයටම අපි upload කරන වීඩියෝ පිළිබඳව තොරතුරු ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අදහස් තියෙනවා නම් comment කරලා අදහස් විමසන්නටත් ඔබට අවස්ථාව හැකියාව තිබෙනවා. එසේනම් මේ පාඩමෙන් සමු ගන්නවා 16 වෙනි කොටසින් ඉතාමත් ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබට තෙරුවන් සරණයි.